රමාඩයක දන්නවනේ ඉතින් රමාඩයක ෆේමස් මොකටද කියලා. ඔව් හයිටින්ගේ තමයි මෙයා එක්කන් ආවේ. මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වුණ ගමන් තියෙන රිසෙප්ෂන් එක ළඟින් දකුණු පැත්තට ගියාම අපිට හයිටි එක තියෙන ඒරියා එකේ සීට් වලට යන්න පුළුවන්. ඉතින් මේ හයිටි බෆට් එක 3 pm තමයි ස්ටාර්ට් වෙන්නේ. අපි යනකොට නම් චුට්ටක් ලේට් වෙලා තිබ්බේ. ස්ටාර්ට් කරන ටයිම් එක පහුණා කියලා අපි සැලෙනවද? නෑ එහෙම වෙන්නේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයත් මේ තැනට යන්න හිතාගෙන ඉන්නවා නම් මෙතන per person 3600ක් තමයි දෙන්නේ. ඒ වගේම තමයි මම නම් හිතන්නේ මෙතන තියෙන වරයිටිස් වල හැටියට නම් ගාන පාඩු නැහැ. පේනවනේ එක එක ජාතියේ සැන්ඩ්විච් ටයිප්, එතකොට ටාඩ්, මයෝ, ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. හොට් ඇන්ඩ් කෝල් බෙවරේජස් දෙකෙන්ම තිබෙන නිසා මම අයිස් කෝපි එකක් ගත්තා මුලින්ම. ඇත්තටම එකක් නෙමෙයි දෙකක්ම ගත්තා මම. ඒ වගේම තමයි මෙතන අරගත්තේ එගැන් කෝන් සුප් එක. එගැන් කෝන් සුප් එක නම් හරිම රසයි කියලා කිය තමයි නිකුණ ටේස්ට් කරේ එක. මේ තියෙන්නේ මං කැමතිම කෝන් එක. මම විතරක් නෙවෙයි ඉතලත් මේ කෝන් එකට තමයි වැඩිපුරම කැමති. අපි දෙන්න වැඩිපුරම බෙදාගත්තේ මේ මෙතනින් තමයි. මේකේ හොට් ඩොග්, හැම් පීසා, සිමි සම්බල් බන්, චිකන් ෂවර්මා, සුකතේ දෙවල් චිකන් වින්ග්ස්, එතකොට ඒ වගේම වෙජිටබල් පෆ්, ෆිෂ් චයිනීස් රෝල් වගේ දේවල් ඔක්කොම ටික ප්ලේට් එකට දාගන්න ඉතින් අමතක කරේ නෑ. මොකද ඉතින් ඒක අපි හැමදෙම කෝන එකනේ. මෙන්න මේ හැම එකෙන්ම අපේ ප්ලේට් නම් ෆිල්ලා තිබ්බා. අපි මුලින්ම ෆස්ට් රවුන්ඩ් හැම කෑමක් කියන්නේ හැම එකක්ම ට්‍රයි කරලා බැලුවා. මොකද ඒක ජාතියෙන් නිසා රස කොහොමද දන්නේ නැති නිසා හැම එකෙම ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා තමයි අපි නම් හිතුවේ. මේක තමයි රස බලන වෙලාව. මම පළවෙනි පාරෙත් නම් ඔක්කොම ටේස්ට් කරා. මම පොඩි ටෙස්ට් කියන්නේ මම නම් පළවෙනි පාරට හැම එකම බෙදාගෙන ආවෙලා ඊළඟ රවුන්ඩ් එකට මට වැඩිපුරම ෆේවරේෂන් එකක් ආපු සර්වරි අයිටම් එක තමයි මම ආයෙ කියලා සිලෙක්ට් කරගත්තේ. ඒවයි මම කැමති ප්‍රමාණයෙන් මම දාගත්තා. ටිකක් කලින් ගියාම නම් අපිට කැමති ලේබලයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි අයිබෝ වේලයක් කියන ලේබල් එකක් තමයි සිලෙක්ට් කරගත්තේ. ඩෙසර්ට් කෝනේ කියනම් මම හිතපු තරමකම වැරයිටිස් තියෙනවා. ඒකේ හොට් චොක්ලට් පුඩින්, මැංගෝ චීස් කේක්, බටර් කේක්, ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. අවසාන වශයෙන් ඔන්න ඉතින් හොට් බෙවරේජස් වල තිබුණ කොෆි, ටී, එතකොට ග්‍රීන් ටී, බ්ලැක් කොෆි, ඒ වගේ දේවල් වලින් අපි දෙන්න සිංහලකේ කොෆි එකට ගත්තා.
තුහෙත පහයි හැදිස් පහට වගේ ඇති ඔන්න ඕන තමයි ඉතින් අපේ හයිට් ටයිම් එක ස්පෙන්ඩ් කරලා ඉවර කරේ මෙම්මයි ඉතින් ඔයාලට මොකද කියන්න දෙන්නේ දවස ගැන